ධර්මයක් හොයන්න කියල හේතුව මොකක් වගේ දැනෙන්නේ? මට නම් ස්වාමීන් වහන්සේ පොඩි කාලේ ඉඳන් පැවිදි වෙන්න ආසාවක් තිබ්බා. හේතුවක් දන්නේ නැහැ මම. සිංහල දකින්න ආසයි. එහෙම අම්මණන් මම කියලා තිබ්බා. මගේම දිනේ. ඊට සම්මුතිය මට තේරෙන්න ගත්තා. ඒක මට හිතන දේවල් තමයි දැන් ඉගෙන ගන්නවානේ. පොඩි කාලේ ඉඳන් ඒක හිතුවා පොඩි කරලා දැන්တော့ මොකද විශ්වවිද්‍යාලේ කොහෙද යනවනේ? කැලණිය. කැලණිය. ඒව කරන්නේ නිකන් අර කැමැත්තෙන්ද නැත්නම් කොහොමද? දැන් නම් මමත් මේ පොඩි කාලේ නම් ස්වාමීන් වහන්සේ දවල් ගොඩක් කැඩු ගන්න දින අවුරුදු ගානක්. ඒක කළා මේ හරියට උදව් කරලා තියෙන කෙනාට මම කිව්වා. මේකෙම මම ඇත්තටම මම කිසි දයක් බලාපොරොත්තු නෑ. මම බලාපොරොත්තු වෙන එක දෙයයි මේ ප්‍රඥාව වැඩි වෙන්න කවදා හරි මේ ලෝකේ සත්‍ය තේරුම් ගන්න කියන එක පොඩි කාලේ ඉඳන්ම මට හින්නක් තිබ්බා. පස්සේ කොහමද ගිහිල්ලා දැන් අවුරුදු 5කට 6කට විතර ගාලේ මට ඒක පොතක් ඉන්නවා. එයා මේ පොඩි සම්බන්ධයක් ඇතිලා ඉස්කෝලේ ඉගෙන ගන්න ගමන් එයා ගෙදරින් යන්න ගියා. යන්නම එක එක සම්බන්ධයක් ඇතිලා. ඒකට මම මාස දෙකක් විතර සෑහෙන්න මට ඒක වැදුනා. ඊට පස්සේ තමයි මම හොයන්න යද්දී මේ මේවට උත්තරේ කොහෙද තියෙන්නේ මොකද්ද මේක මේ කියලා එක මම චුට්ටක් හොයන්න ගත්තා. හොයන්න ගන්නකොට මට මේ අහම්බෙන් වචන හතරක් අහුණා මගේ යාළුවෙක්ගේ ගෙදර ඉන්නකොට මේ දේශනාවක. ඊපස්සේ මම ඒක දවසම එතන ඉඳන් ඒගොල්ලෝ ඒ ගෙදරට ගියා ගමන මම කිව්වා මම එළියෙන් නම් මේක ඇහුවට කමන්නේ නැද්ද කියලා කමන්න එක මම එළියෙන් දවසම යහුවා. ඊට පස්සේ මම එතන ඉඳන් හොයන්න ගත්තා මට අවශ්‍යක මෙතන මට තේරුණා මට අවශ්‍ය දේ මෙතන තියෙනවා කියලා. ඊපස්සේ මම හොයාගෙන ගියා අවුරුදු 3කට වැඩි කාලයක් ඒ වගේ ආසන්න කාලයක් මම සම්පූර්ණයෙන්ම ඔක්කොම අමතක මේ අයින් කළා මේක හෙව්වා. හොයනකොට සාහනාංශගේ විශ්ව දේශනා සාහනාංශගේ දේශනා ගොඩාක් හම්බුණා මට මේ කියන්නේ. නමුත් සාහනාංශගේ දේශනා මට වැදුනා හරියට. ආය විශ්වදේශනා මජ්ජේ සූත්‍රයේ මම ඇහුවා දිස්සල්ලම්. එහෙම ඇහුවා මේ සයින් වහන්සේ. ශ්‍රීපාද දේශනා. ශ්‍රීපාද දේශනා. යා මාගාව ගෙදර ඔක්කොම තියෙනවා මම පෙන්වලා දාගෙන ඉතින් පස්සේ තේරෙන්න ගත්තා ඇත්තටම අර හිතේ තිබ්බ මේ අර පොඩක් දේවල් මේ හොයපු දේ හම්බුණා වගේ හැඟීම. අපිට වෙලා තියෙන්නේ මේ හිතකට රැවටිලා ලෝකේ දුක් විඳින විඳ සසර යන එකනේ. මේ ජීවිතෙත් කරේක හැම හේතුඵල ධර්මයකට අනුව ලබාගත් හැම ජීවිතයකම කරේ ඒ ටික. එතකොට ඒ තණ්හාවෙන් උපාදාන වෙලා මොකද්ද හොය හොය ගියා. ඒක දැන් තියෙන අතහැරන මාර්ගය අනේක අතහැරීම වෙනුනේ. මේ සියල්ල අතහැරන තැන කිසිවක් නොපිහිටන තැන තමයි නිවන අරමුණ වෙන්නේ අපිට. අපි දැන් කරන්න හිතන්න මුකුත් දෙයක් නැහැනේ. ජීවත් වෙන්න ඕනද කියලා අපේක්ෂාවකුත් නැහැ. මරණයෙන් උපතින් නිදහස් මේ කායික අවශ්‍යතාවය අධිකාර කරන්න ඕන වට කරනවා. නැත්නම් ඒකත් ප්‍රේහසක් හරි දුකක්. ඒක තමයි ඇත්ත ඉති. මම මේ ධර්මය අහද්දි ඔන්නගෙන් ඇහුවා දවසක්. එදා ඉඳන් අම්මවට බලන්න දෙන්නේ. ඒක ඒක තමයි. ඒගොල්ලෝ කැමති ඒගොල්ලෝ ගියපු අර කොම් ගොම් කට්ට අපිත් කනවා. ඒක තමයි වෙලා තියෙන්නේ. කවුරුවත් කැමති වෙන්නේ නැහැ ඒක. ඒක තමයි ඇත්ත. ආර්ය මාර්ගයේ ඉන්න කෙනෙක් ඇයින් කැමති වෙන්නේ නැහැ ඒක. ඒක තමයි ලෝක ස්වභාවය. ඒ
ඒගොල්ලන්ට සාපේක්ෂව ඒක සාධාරණයි. නමුත් ඉතින් මේ ඒගොල්ලවත් දන්නේ නැහැ ඒගොල්ලෝ හිර වෙලා ඉන්නවා කියන එක. ඒකනේ. දැන් මේ ඉදී මිනිස්සු කරන දේවල් සාමාන්‍යයෙන් දැන් අපිට පේනවා ඇහෙනවානේ. හිතා ගන්න බෑ මේ මිනිසුන්ට පිස්සුද වගේ අදහසක් මේ. ඔව් ඉතින් ඒකනේ බුදුහාමුදුරුවෝ ලෝකෙ ඔක්කොටම පිස්සු කියලා. මේ හොයාගෙන යන්නේ මොකක් හරි ඇත්තටම හොයාගෙන යන්නේ ඉතින් ඉවරයක් නැති සසර. අනාගතේ සැප හොයාගෙන යනවා. ඒක තමයි වෙලා තියෙන්නේ. මට මේක ටිකක් සාන්නාංශික දේශනයෙන් බලලා තේරෙන්න ගන්නකොට මම ළඟ ඉන්න මගේ සියලුම දෙනාට වගේ මම මේවා දුන්නා. නැති අයට ගහලා දුන්නා මම මේවා දෙයක් දෙනවා පොඩ්ඩක් බලන්න කියලා. සෑහෙන පිරිසකට දුන්නා. එහෙම එක්කෙනෙක් තමයි මියත්. අදිරා කලාතුරකින් තමයි මේ මාර්ගයට එන්න කෙනෙක්. ටිකක් කනකොට සමාජයෙන් පවා කොන් වෙනවා ඉතින්. ඒක තමයි ඒකින් වෙන්නේ. මොකද මේ මාර්ගය ඒගොල්ලන්ට හරියන්නේ නැහැ. මේගොල්ලන්ගේ මාර්ගය මෙයාට හරියන්නේ. ඒ මැරෙනකන් ඒ මරණාසන්න මොහොත එනකම්ම දන්නේ තව හොයනවා ඒගොල්ලෝ. ඊට පස්සේ මේ ජීවිතේ හොයලා හොයලා සෑහීමකටපත් වෙන්නේ නැහැ. හොඳ මේ ජීවිතේ හොයන එක නවත්තලා විඳින පැත්ත හරි තෝරගත්තා නේද? ඒකවත් නැහැ නේද? කන්නේ බොන්නේ නැතුව වැඩ කරලා ඉස්කෝලේ ගිහිල්ලා ඒ විදිහට විඳ මේ හොය හොයා යන එකක් කරන්නේ. අන්තිමේ ඒක නවතින්නේ නැහැ. දන්නේම නැතුව මැරිලා යනවා. ඊළඟ ජීවිතේ ඉඳන් ආපහු පටන් ගන්න මුළු ඉඳන්. ඒක තමයි සාපේ සසර. ඉතින් ඒක තේරෙනා නම් අත්‍යවම ධර්ම මාර්ගෙ හුඟත්තුරේ කෙනා ඇවිල්ලා අර ගැඹුරු ධර්මය කියලා ඉතර හොයන් දෙන්නේ නැහැ ඉතින්. ඒ ගැඹුරු ධර්මය අපි කියලා දුන්නේ ඔන්න ඔය ටික තේරුම් ගන්න බැරි කට්ටියට ඉතින්. අපි ධර්මයේ දේශනා කරේ. අන්නාංශ උතර ඉන්නවමයි. මේ සියල්ල තියෙනවමයි. එහෙම මේ මිනිසුන්ට හිතෙන්නේ අන්නාංශ. ඔව්. උතර ඉච්චරම එහෙම මේ අන්ධ විදිහට එහෙම බලන්න මේකට හේතු වෙන දේ මොකක්ද? ඒක තමයි මේ 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 ඇහැ කන නාසය දිව මාරයටයි දිගටස් ටික මේ විපාකය විපාකය කියවමින් නව කර්ම හැදෙන්නේ නැද්ද දැන් කීර බලන්න ලස්සනයි මේ වැඩි දැන් මේ පෙර විපාකයට තමයි පොඩි කාට මොහොතෙන් එළියට එද්දිම මේ ඇහැ කන නාසය දිව මේ මස්සය කන නාසය දිව කියන මේ ප්‍රසාද ටික හැදුනේ විපාකයකට විපාකෙ විඳින්න ඕනකට දැන් එතන ඉඳන් මොකද්ද කරන්නේ මෙයා ඒ විපාකේට රැවටිලා ඉවරලා විද්‍යාවෙන් ආපහු එතන ස්කන්ධ පංච උපාදානස්කන්ධ වෙලා මම මගේ කියලා හදාගත්තා. දැන් විපාකේ නව කර්ම. අලුතෙන් ණය වෙනවා. ජන කර්ම සකස් වෙනවා. මේ මොහොතක් පාසා ඒකේ වෙන්නේ. එකම විඥානයකුත් නෙවෙයි. නෑ නෑ නෑ. එකම විඥානයකුත් යනවා නෙවෙයි. අතන හේතුඵල ධම හේතු නිරෝධ වෙනකොට ඒ ඔක්කොම නිරෝධ වෙනවා. නමුත් ඒ නිරෝධය දකින්නෙත් නෑ. මේ මුලාව දකින්නෙත් නෑ. ආපහු එකක් හදිනවා. එතනත් එක නිරෝධ වෙනවා එතනත් රැවටෙනවා මෙතන රැවටීම තියෙන්නේ වර්තමානයේ තුලම අතීතයටයි තියනේ දැන් මේට කලින් ෂනේ සිතුවිල්ල පහළ වෙලා සිතුවිල්ල තුල තිබිච්ච සමස්ත ලෝකයම අවසන් වුණා. ඒ අවසන් වීම දැක්කේ නැහැ. අලුතෙන් දැන් තමයි ආපහු හැදෙන්නේ. අතන විඥානයේ රූපය අවසන් වුණා. මෙතන අලුතෙන් විඥානයක් රූපය නැහැ. මෙතෙන්දි මේක දකින්න ලැබෙතන ඔන්නෝකයි වෙන්නේ මෙතන හේතුඵල ධර්මද. ඒකට අවිද්‍යාව තියෙන ඇත්තටම මේ මොහොතේ මරවටීම තුල ඒක නිසසර යන්නේ. ඒක නිදහස් වෙන්න තියෙන්නේ මේ මොහොත තුල විද්‍යාව තියෙන. ඒ කියන්නේ අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං කියලා මෙහෙම පටන් ගන්නවා. ඒක ආපහු එතනම අවිද්‍යා නිරෝධෝ සංඛාර නිරෝධෝ කියන සිද්ධිය වෙනවා එතනම. මොකද සමුදය වෙන එකත් මම කරන දෙයක් නෙවෙයි. නිරෝධ වෙන එකත් මම කරන දෙයක් නෙවෙයි. ඒක වෙනවා එතන. නමුත් ඒක දකින්නේ. එසකොට ඇත්තටම මේක බැලුවොත් පරමාර්ථ ධර්ම මාර්ගයේදී මුකුත්ම අපිට කරන්න දේවල් නැහැ. වෙන ටික දිහා ඥාණයෙන් බලන්න තියෙන්නේ. නමුත් මේ ටික බලාගෙන ආයකට මේ උපාදාන කරගත් සම්මත භෞතික ලෝකයේ තියෙන දේවල් සියල්ල අතහැරෙනවා. ඒකයි වෙන්නේ උතන. දැන් අපි පෙන්නුවා මෙතන සිද්ධිය පරමාර්ථයෙන්ම පෙන්නුවා. මේ මොහොතට නම් කිසිම දෙයක් අයිති නැහැ. අතීතයේත් මේ වගේම මොහොතක් තමයි තිබ්බේ. එතනට කිසිම දෙයක් අයිති නැහැ. එහෙනම් ඉතින් ওই ටිකද තේරුණානේ. දැන් ඒ එහෙනම් ඉතින් මොකද විදුවන්නේ එහෙනම්? හ්ම්.
අපි දැන් අතාරින්න බැරි නිසා නේද වෙන ඒවා හොයන්නේ අපි. අන්න ඒක තමයි ප්‍රශ්නේ. ඔකේ ප්‍රශ්නේ අතාර ගන්න බැරි නිසා කොට කොට ගහපු දැන් වෙන වෙන විදියට හොයනවා අපි. වෙන විදියට බැයිද මේක කරගන්න? වෙන විදියට කරගන්න මොකද තවත් තියෙන්නේ? ඔච්චරයි දහම. මම අහන්නේ ඔතනින් යහට තවත් ධර්මයේ කියලා හොයන්න දෙන්නේ නැහැ. ඒක මේ මම කියපු මන් දැන් කරපු දේශනා වගේම තමයි. එදා බුදුහාමුදුරුවොත් 84000 ධර්මස්කන්ධය කියලා එකතු කරලා ත්‍රිපිටකයට දාලා හදලා තියෙන්නේ. නැහැ නමුත් එච්චර ඕනේ නැහැ. ඔය 84000 ධර්මස්කන්ධයක් ඕනේ නැහැ මේක අවබෝධ කරගන්න. ඒ වගේ මම දේශනා කරපු ඔක්කොම දේශනා අහන්න ඕනත් නැහැ මේක අවබෝධ කරගන්න. එක දේශනාවයි ඕන. එක වචනයයි දෙකයි ඕන. දැන් මේ කියන කතාව තේරුණා නම් මෙතනින් එහාට මොකුත් හොයන්න දෙයක් නැහැ නේද? කිරිකේ සිටීමේ මේකට මේක වෙනස් වෙන්න ආපෝ බලපානවද යම් කිසි අවස්ථාවලදී වුණත් එහම බලපාන්න පුළුවන්ද? මොකද්ද? දැන් අපි මේක දැන් ඔය ස්කන්ධ මට්ටමින් දැකලා මේක මේ මමෙක් හටගන්නේ මේ ඉන්ද්‍රියන් වලට අරමුණු ගැටෙනකොට කියන එක දැකලා අපි නමුත් දැන් ගෙදර පසුබිමේ ජීවත් වෙනකොට එතන දැන් හැම කෙනාම මේක තේරුම් අරගෙන නැහැනේ ස්වාමීන් වහන්ස. ඒතර එහෙම ඒ සමාජික එහෙම ජීවත් වෙනකොට ආපහු ඒක ප්‍රශ්නයක් වෙනවද? එහෙම ඒ ජීවත් වෙන්නේ එතකොට මේක සමාජයට යන්න හිතෙන්නේ නැති ගතියක් වගේ. ඒ වගේ ඉතින් ඒක තමයි ආර්ය ප්‍රතිපදාවේ තියෙන සම්මග සලකුණුයි. ඒක තමයි ආර්ය ප්‍රතිපදාවේ තියෙන මග සලකුණු. නිදහස විවේකය හුදෙකලාව තපත් වෙලා ඉන්නේ ආර්යයන් වහන්සේලා. ඉත හිස්සෙන්නේ වගේ කදයි. ඔබට අමදා සතයින් බෙරිකම තියෙන්නේ ඔබට ඔබෙන් නිදහස් වෙන බෙරිකම. මන්න කියන්නේ ඔබ එක්කෙනෙක් ඉස්සර වෙන්න. එහෙම නැති වුණොත් ගහද යන්න. ඔබ හිතන්න එපා අම්මල තාත්තලා ජීවත් වෙ ඉඳිද්දි මේ වැඩේ කරගන්න බෑ කියලා. මම කියන්නේ අම්මල තාත්තා ජීවත් වෙ ඉඳිද්දි පුළුවන් නම් අතාරින්. ඒගොල්ලන්ට අතහැරීමේ පණිවිඩය හයිද දෙන්න පුළුවන් ඉතින්. ඒගොල්ලන්ගේ දෙමාපිය ධර්ම මාර්ගේ නෑනේ නේ. ඒක නිසා තමයි ඒගොල්ලන් දෙකෙන් එන්න දෙන්නේ නැත්තේ. ඉතින් ඒගොල්ලන්ට කරන හොඳම යුතුකම තමයි ඒගොල්ලෝ කියන විදිහට ඒගොල්ලෝ යන්නේ නැතුව ඒගොල්ලන්ට ඕන විදිහට ඒගොල්ලෝ හරව ගන්න. උඹලා හදාගත්ත කුණකොඩ අපිටත් පටවන්නද හදන්නේ? උඹලට ඕන නම් පලයල්ල කියලා තැල් දාලිනව වන්න. එක එක කරන්. ඒ වුණාට පුදුම විදියට ඒ කියන්නේ අල්ලගෙන තියෙන්නේ. ඉතින් අල්ලගෙන ඉන්නේ ඒගොල්ලෝ අල්ලගෙන හිටියට ඉතින් අපිට පුළුවන් වෙනෝනේ. අපි ශක්තිමත් නා. ඉතින් අපිට ඒ දුක ඉඳින්න බෑනේ. අම්මගේ අම්මයි තාත්තයි හිටියනේ. ආ. එතකොට දැන් යාලත් ඉන්න කාලේ ඉතින් කොහොම අල්ලගෙන හිටියද? දැන් යාලා නැහනේ. දැන් දෙන්නම නැති වෙලා. ආ. දැන් අම්මා තාත්තා කරන දේවල් එයා දන්නේ නැහෙනේ. ඔව් ඉතින් ඒක තමයි. ඉන්න කාලෙත් එන්න ටිකටනේ ඔක්කොම අල්ලගෙන ඉන්නේ. ඔව් ඉතින් ඉතින් මන් නම් කියන්නේ එතකොට මැරුණට පස්සේ කරනවට වැඩිය පණ තියෙද්දි මේ දැම්මම තමයි අතාරින්න ඕන. පුළුවන් කාර්ය. දැම්මේ තාත්තයි මැරුණට පස්සේ ඔබ පැවිදි වෙලා වැඩක් නැහැ මං කියන්නේ. ඒගොල්ලන්ට සුගතිය හරි හදල් දෙන්න නම් ඔබ ඉඳිද්දි මේ දැන් අතාරින්න ඕන. අන්න එහෙම වෙන්න ඕන. දැන් ඉස්සර බුදුජානන් වහන්සේත් එක්ක සෑහෙන පවුල්වල තරහයි. පිරිමි ළමයි ඉන්න පවුල්වල එහෙම කට්ටිය ගෙවල්වල දොරවල් වහගන්නවලු වෙනකොට. ඒ යන දකින දේශනා වහනහන කෙන ඇවිල පැවිදි වෙනවා. ඒක ආවර්තනී මායාව දන්නවා කියනවා. මන්ත්‍රයක් තියෙනවා යවන්න එපා ළමයි එහෙම ඔය ශ්‍රමණ බෝත් ගෞතමයේ ගාවට කියනවලු. ඇයිතින් බුදුජානන් වහන්සේ සාර්ථකව මේ විදිහට සරලව දේශනාව කරාට පස්සේ උන්හර රජ කුමාරයෝ පවා ඔක්කොම අතහැරලා ඉල පැවිදි වුණා. ඒකයි 2025 වගේ වෙනකොට 2020 පහ වෙනකොට ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ හිතේ ඒ හිත වැඩ කරන විදිය ආර්ය ස්වභාවයට පත් වෙන්න වෙනවා.
වෙනවා. එතකොට ඒකට හරියන සුදුසු පරිසරයක් සබාධාරමෙන් මවනවා. ඉතින් එතෙන්ට ඔයගොල්ලෝ මේ දැන් මේ අතාරින්න බලාගෙන ඉන්නවා. මේ වෙනකොට ඔය තාම එහෙම පරිසරයක් හැදිලා නැහැ. තාම හැදිලා නැත්තේ ඔයගොල්ලන්ගේ ප්‍රශ්න නිසා. ඒ නිවන් දකින්න ආපු පිරිස ඉන්නවා තාම. මේ මේ මේක ඉන්නවා පස්සෙන් බවි කට්ටිය. මේ හිටියට මේ ඒගොල්ලෝ සකස් වෙලා නැහැ තාම. දැන් ඔයගොල්ලන්ට දැනට සසර යන්න තන හම්බ වෙලා තියෙනවනේ ස්වභාව ධර්මයේ. දේවල් තියෙනවනේ. ඒ වගේ නිවන යන්නත් තැනක් හම්බ වෙන්න ඕන. දැන් මේ පැවිදි වෙන්න ඉන්න කට්ටියට දැන් මේගොල්ලෝ පැවිදි වෙන්න කැමති කට්ටියනේ. ඉතින් මේගොල්ලෝ තව ශක්තිමත් වෙන්න ඕනේ තර. ශක්තිමත් වෙනකොට ඒ තැන් හැදිනවා. දැන් අද තියෙනවා තැන් අද තිබ්බට ඒ තැන් මේගොල්ලන්ට සුදුසු නෑ. අපිට සුදුසු නෑ ඒ තැන්. ඒවා නිගණ්ඨාරාම වගේ. දැන් ඔබට තමයි මේක හොඳම ඉලක්කය දැන් තියෙන්නේ. මොකද මේගොල්ලන්ගේ දැන් කාලි ඉවරයි නේද? කාලි වෙරයි කියලා කියන්නේ ඉතින් හිතට තියෙන එක. නමුත් ඉතින් ඊට වැඩිය ඔබ තාම සමාජයේ හරියට මේ ඒව පටලවාගෙන නැහනේ. බැඳීම් මෙහෙම හරියට ලොකුවට. ඔබට තියෙන අම්මගේ තාත්තගේ බැඳීමෙන් නිදහස් වෙන්න බැරි කම. අනිත් බැඳීම් නැහැ නේ වෙන. කසාද බැඳලා තිබ්බනම් ඕන බැඳීමක්. ඒක ඔව් ඒක තමයි මං කිව්වේ. ඒක ඔක්කොම බලවන්න බෑ. ඉතින් එතකොට බැඳෙන්න ලියා ගන්න බැරි වෙලා තියෙන ඔබටනේ. ඇත්තටම එළිය නෙමෙයි ප්‍රශ්නයක් තිබිලා තියෙන්නේ. ඔව්. ඔව්. එළිය කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් අම්මා තාත්තා එහෙම හිතනවා කියන එකත් ඒක මගේ ප්‍රශ්නය. ඒකත් ඔබේ ප්‍රශ්නයක්. ඒකත් ඔබේ ප්‍රශ්නයක්. ඉතින් ටිකක් ආත්මාර්ථකාමි වෙන්න වෙන ඔතනදී ඔය පුතජන සමාජයෙන් ඉවත් වෙන්න ඉතින්. එහෙම නැතුව නම් බෑ. ඒ කියන්නේ සත්‍ය උදෙසා එහෙම තමයි. එතන දිත්ත යන්නේ නැත. අපි නිසා ඒගොල්ලෝ හිර වෙනවා කියනවා. ඒගොල්ලෝ නිසා අපි හිර වෙනවා කියනවා. බලාගෙන ගියාට පස්සේ ප්‍රශ්නේ උත්තර නෙමෙයි තියෙන්නේ. ප්‍රශ්නේ කෙනා කෙනාගේ හිත තුල. දැන් බලන්න ඥානය ඕක ඥානයෙන් තේරුණා ඔතී හෙට ඉඳන් ඔබට ධර්මයේ ගැන අමුතුවෙන් හොයන්න දෙයක් නැහැ. ඇත්තටම ධර්මයේ කියන කියන්නේ ස්වාමීන් වහන්සේ අතීතෂණයටයි කියන දෙයක්. ඔව් ඒක තමයි මං කිව්වේ. අනිත දැන් මේ පුබ්බේ නිවාස අනුස්සති ඥාණයෙන් මං කිව්වා වගේ හෙට ඉඳන් සිහිය පවත්වන්න ඕනද දැන් මොකක් හරි ගැන නැහැනේ. එතන ඉඳන් ඔබට දකින්න ආපහු ලෝකේ ආදීනවෙම දැන් පේන්න ගනි ඔබට. මේ ලෝකේ වැඩක් නැති බවම පේන්න ගනි. ඒකයි තියෙන්නේ. දැන් ධර්මයට බහ පරීක්ෂා කරලා බැලුවොත් හෙට ඉඳන් ඔබට පණවන්න දෙයක් නැහැ නේ. මේ දැන් ඉඳන් පණවන්න දෙයක් නැහැ නේ. දැන් අද දවසේ කුණුගොඩ තමයි හෙට දවසට ගන්න වෙන්නේ. අද දවසට අයිති නැහැ ඒ කුණුගොඩ. ඒකයි. ඒකේ ලස්කෝල්. හැම තිස්සෙම තනස්ස මතකයක් කරගෙන මේ මොහොත විදිහට මතකයක්. නෑ ඔය ඒ මතකයේ කොහෙ තිබ්බ කියලා හොයාගෙන ගියෝ අඥානේ. ඒක ඒක අන්තිම අතෙන්ටම යන්න වෙනවා. එතනත් නෑ තිබිලා. ඒක නිවස්සේ තියෙන්නේ. ඒක තමයි අර පුබ්බේ නිවාසානුස්සති ඥානේ, චුතූපපාත ඥානේ, ආසවක්ඛ ඥානේ. ඔන්න ත්‍රිවිද්‍ය පහල වුණා. එතනින් අහට හොයන්න යන්නේ නෑ. ඔච්චර සරලව කියද්දිලා ආපහු සිහිය පවත්වන්න කොහොමද කියලා හොයන්න යන්නේ. එතකොට දැන් ඉඳන් ඕක කොහොම නම් දැන් ඉඳන් කරන කියන දේවල් සියල්ලම විඩාවක් වෙන්න ඕන අපිට. විඩාවක් ඇත්තට. අන්න අවබෝධයෙන් කලකිරෙනවා. අවබෝධයෙන් මේ සතර මහා ධාතු ලෝකයේ සහිතව අවබෝධයෙන් කලකිරෙනවා. එතකොට ස්කන්ධ දුකකුත් දැනෙන්න ගන්නවා අපිට. කෙනෙක් පුද්ගලයෙක් ඇතර නෑ. මේ නානේව, කවණේව, පොණේව දවසින් දවස ඒ ටික කරන්න එපා අපි. ඒ ටිකත් වෙහෙසා. ඔන්න බලන්න වැඩි එතකොට අර හිත මෙහෙවලා කරන ටික කොහොම වෙන්න ඕනද? ප්‍රත්‍යක්ෂය කියන්නේ ඔන්න ඔතන තියෙන්නේ ඇත්තටම. ඕකයි කෙනා කෙනාට අවබෝධ වුණාට පස්සේ ආපහු ඒක ඔයව මතක තියාගන්න මුකුත් ඕනේ නැහැ. ඒක තමයි අවබෝධය කියලා කියන්නේ. ඒ කාගෙන්වත් අහන්න ඕනේ නැ මේ මෙතනින් එහාට මොකද්ද කරන්න ඕන කියලා. ඔච්චරයි ධර්මය. ලෝකේ එකම සුලියකට අහු වෙලා දුවන සත්ව පිරිසක් වගේ අපි දකින්නේ එතකොට අර පුතත්ජන සත්ව පිරිස. දැන් ওই தത്വයට පත් වෙන අයට නිදහසේ ඉන්න ඕන නිසා තමයි මේ තාපස විලාසය පැවිද්දක් හදලා දීලා තියෙන්නේ. එහෙම නැත්නම් ඒගොල්ලන්ට වෙන කරන් දෙයක් නැහැ. පිරිනුවම් පාන තියෙන්නේ. ඔතන වෙන කරන් දෙයක් නැහැ.
ඒකේ සතම මේ පැවිද්දක් හදවතේ තියෙන. ඊට පස්සේ ඒක කරන්න බැරි සසරට අහුවෙච්ච මෝඩ මිනිස්සුන්ට වෙලා තියෙනව මොකද්ද? අර අවබෝධ කරගත්ත විශ්වයේ ඉන්න මුනිවරුන්ට උපස්ථාන කරා. ඒගොල්ලන්ට ඒකේ පින ලැබෙනවා, ඒකේ කුසලයක් ලැබෙනවා. ඒගොල්ලන්ගේ ගමනත් යම් කිසි දවසක ඒකෙන් එළි වෙනවා. මේ විදිහට ලෝකේ හැදිලා තියෙනවා. ඒක සිස්ටම් එකක්. සිස්ටම් එකක් ඇතුළේ මේකත් හේතුඵල ධර්මයක්. එහෙමයි මේක වෙන්නේ.